අයිබෝන් කියලා පිළිගන්නවා ඔයාලා හැමෝම මගේ YouTube channel එකට. ඉතින් පොඩි break එකකට පස්සේ නැවත මගේ YouTube channel එකට videos දාන්න මම හිතුවා. ඉතින් ඔයාලා කලින් මගේ දාලා තිබ්බ video එක වෙනස කියන video එක බැලුවා නම් මම YouTube channel එකට videos දාන එක නතර කරේ මගේ channel එකේ නම වෙනස් කරන්න ඕන හින්දා. ඉතින් පොඩ්ඩක් නම වෙනස් කරන එක ටිකක් කල් යන හින්දා මම හිතුවා android.lk කියන නම නමින්ම මගේ YouTube videos ගෙනියන්න. ඉතින් නමක් හම්බ වෙනකම් දැනට සුපුරුදු පරිදි හැමදාම හැම සතියෙටම වීඩියෝස් දෙකක් දාන්න මම බලාපොරොත්තු වෙනවා. ඉතින් කියන්න ඕනේ මම වෙනස කියන වීඩියෝ එක දැම්මට පස්සේ මට හිටියේ සබ්ස්ක්‍රයිබර්ස්ලා 245ක් වෙනි. කියන්නේ ඒ කාල සීමාව තුළ මට සබ්ස්ක්‍රයිබර්ස්ලා 245ක් වගේ තමයි මගේ YouTube channel එක වටා එකතු වෙලා හිටියේ. නමුත් මේ වෙද්දි මගේ YouTube channel එක වටා subscribersලා 730කට වැඩි පිරිසක් මගේ YouTube channel එකට එකතු වෙලා ඉන්නවා. ඉතින් මම දැන් මාස 4ක් විතර වෙනවා videos දාන එක නතර කළා. නමුත් ඒ videos දාන්න නැතුවත් මගේ channel එක වටා subscribersලා විශාල ප්‍රමාණයක් මේ මොහොත වෙන විට එකතු වෙලා ඉන්නවා. ඉතින් ඒක ගොඩක් සතුටුයි. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕනේ මම YouTube channel එකට videos දාන එක ටික කාලයකට නතර කරාට පස්සෙත් කට්ටිය සබ්ස්ක්‍රයිබ් කරලා තිබ්බා, ලයික් කරා, ෂෙයා කරා, කමෙන්ට්ස් දාලා තිබ්බා. විශේෂයෙන්ම කමෙන්ට්, මොකද ඒ කමෙන්ට්ස් මට මාර විදියටම හිතර වැදෙන කමෙන්ට්ස් ටිකක් තිබ්බේ. මොකද ගොඩක් කට්ටිය මාව ධෛර්ය කරා, කියන්නේ වීඩියෝස් දාන්නේ නැද්ද, කවද්ද වගේ වීඩියෝ එකක් එනකම් බලාපොරොත්තුෙන් ඉන්නවා. ඉතින් ඒ වගේ ගොඩක් කමෙන්ට්ස් මට ආවා. ඉතින් ඒ කමෙන්ට්ස් දාපු හැමෝටමත්, මගේ වීඩියෝස් ලයික් කරලා ෂෙයා කරලා බැලුව හැමෝටමත් ගොඩක් ස්තුති කියලා කියනවා. ඉතින් සුපුරුදු පරිදි මේ සතිය ඉඳන් නැවත මගේ YouTube channel එකේ වැඩ පටන් ගන්නවා. ඉතින් ඔයා තාම මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න අමතක කරන්නත් එපා. ඒත් එක්කම ඔයාට මේ videos ප්‍රයෝජනවත් වුණා නම්, ප්‍රයෝජනවත් වෙනවා නම් යාළුවන්ටත් බලන්න, share කරන්න අමතක කරන්නත් එපා. ඉතින් මේ සතිය අපි පළවෙනිට කතා කරන්න යන video එක මගෙන් ගොඩක් දෙනෙක් අහපු ප්‍රශ්නයකට හොඳ විසඳුමක්. ඉතින් ගොඩක් කට්ටිය මගෙන් අහලා තිබ්බා තමන්ගේ smartphone එක නැති වුණොත් කොහොමද ඒක හොයාගන්නේ කියලා. ඉතින් අද අපි පළවෙනිට මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ තමන්ගේ smartphone එක නැති වුණොත් ඒක කොහොමද හොයාගන්නේ කියලා. ඉතින් බලමු මේ ප්‍රශ්නෙට තියෙන හොඳම විසඳුම මේ වීඩියෝ එක ඉස්සරහට ගිහිල්ලා. ඉතින් ඔයා පළවෙනිට කරන්න ඕන ඔයාගේ Android smartphone එකේ location service එකයි data connection එකයි on වෙලා තියෙන්න ඕනේ. මම මෙතනදී මගේ Wi-Fi connection එක පාවිච්චි කරනවා. මම දැන් ඉන්නේ ඉන්ඩෝනෙසියා. නමුත් ඔයාගේ phone එක ඔයා දුර යද්දී Wi-Fi connection එකක් නැති වෙන්න පුළුවන්. ඒ නිසා ඔයා data connection එක තමයි හැමතිස්සෙම on කරලා තියෙන්න ඕනේ. ඉතින් ඔයාට මේ phone එක හදිස්සියේ නැති වුණොත් හොයන්න ඕනේ නම් ඔයාට අනිවාර්යයෙන්ම මේ phone එකේ location service එකයි data connection එකයි අනිවාර්යයෙන්ම on වෙලා තියෙන්න ඕනේ. මොකද ඒක නැත්තම් ඔයාගේ phone එක හරියටම navigate කරගැනීමේ අපහසුතාවයක් තියෙනවා. ඊට පස්සේ ආ settings වලට ගිහිල්ලා ඔයාට දැක් ගන්න පුළුවන් settings වල පල්ලෙහාට ඇද්දි Google කියලා option එකක් තියෙනවා. ඉතින් Google කියන කරන් පල්ලෙහාට ගිහිල්ලා බලුවාම security කියන function එක දැක් ගන්න පුළුවන්. ඊට පස්සේ find my device කියන option එකත් ඔයාට දැක් ගන්න පුළුවන්. ඉතින් ඒකට ගියාට පස්සේ ඔයාට පුළුවන් find my device කියන එක. ඉතින් මේක තමයි අපිට location service එක නැත්තම් ඔයාට ඔයාගේ phone එක නැති වුණොත් හොයාගන්න තියෙන function එක. ඉතින් ඒකට ගියාට පස්සේ ඔයාට දැක් ගන්න පුළුවන් remotely locate this device කියන එකයි allow remote lock and erase කියන option දෙකම on වෙලා තියෙනවා. ඉතින් ඔයාගේ data connection එකයි location service එකයි on වෙලා නැත්නම් මේ option දෙකෙන් remotely locate this device කියන option එක open වෙන්නේ නැහැ. ඒක lock වෙලා තියෙන මොකද ඔයාගේ location service එක අනිවාර්යෙන් මේ option එක on කරන්න වැදගත් වෙනවා. ඉතින් මේ function ටික අපි okay කරගත්තට පස්සේ ඊළඟට අපිට PC එකෙන් තමයි ඉතුරු වැඩ ටික කරගන්න පුළුවන්. ඉතින් අපි බලමු PC එකෙන් කොහොමද මේ device එක අපි හොයාගන්නේ, නැත්නම් නැති වුණු smartphone එක කොහොමද හොයාගන්නේ කියලා. ඉතින් ඔයා phone එකේ තිබ්බ functions ටික okay කරගත්තට පස්සේ ඔයාගේ PC එකට ගිහිල්ලා Google Chrome එකෙන් find my phone කියලා search කරගන්න. ඉතින් ඊට පස්සේ ඔයාලට මේ වගේ result ටිකක් තමයි දැක් ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් කලින් මම මේ option එක පාවිච්චි කරලා තියෙන හින්දා මට එයාලා මෙහෙම notification එකක් දීලා තිනවා. නමුත් පළවෙනියට මේ option එක පාවිච්චි කරන එක්කෙනෙක්ට නම් මේ notification එක එන්නේ නැති වෙයි. ඉතින් ඔයා යන්න ඕනේ යට තියෙන මේ result එකට තමයි යන්න ඕනේ find your phone කියන. ඉතින් ඒකට ගියාට පස්සේ ඔයාලට මේ වගේ form එකක් දැක් ගන්න පුළුවන්.
ඉතින් මම දැන් Google Chrome එකට මගේ email address එක දීලා තියෙන හින්දා එයාලා verify කරගෙන තියනවා මගේ email address එක. ඉතින් මට password එක විතරයි type කිරීමට අවශ්‍ය වෙන්නේ. ඉතින් නමුත් ඔයාට මේ option එක පළවෙනිට use කරන කෙනෙක්ට අනිවාර්යෙන් මෙතන email address එකක් type කරන්න වෙනවා. ඉතින් එහෙම type කරද්දී ඔයා අනිවාර්යෙන්ම email address එක එයාලට දෙන්න ඕනේ. ඔයාගේ නැති වෙච්ච phone දැන් ඔයා මේ option එක පාවිච්චි කරන්න යන mobile එකේ තියෙන email address එක. අනිවාර්යෙන්ම ඔයා mobile එකට දීලා තියෙන Google address එක තමයි මෙතනට ඔයාලා දෙන්න ඕනේ. නැත්නම් Gmail account එක තමයි ඔයා මෙතන type කරන්න ඕනේ. ඉතින් මම මේ විදිහට මගේ දැන් මේ functions ටික භාවිත කරපු phone එකේ email address එක තමයි දීලා තින්නේ. ඉතින් මේ විදිහට අපි password එක ගහලා බලමු කොහොමද ඉස්සරහට ගිහිල්ලා මේකෙන් වැඩ ටික කරන්නේ කියලා. ඉතින් දැන් මම මේ විදිහට password එක enter කරලා දැන් මම මේ වෙලාවේ පාවිච්චි කරන්නේ Samsung J7 එකක්. ඉතින් එයාලා දැන් detect කරලා තියෙනවා මම පාවිච්චි කරන phone එක ශ්‍රී ලංකා කියලා. ඉතින් අපි මේකට ගියාට පස්සේ නැවත වරක් එයාලා password එක ඉල්ලනවා verify කරන්න. ඉතින් එහෙම password එක ආයේ verify කරාට පස්සේ ඔයාලට මේ වගේ form එකක් දැක් ගන්න පුළුවන්. ඉතින් ඔයාලට පුළුවන් මෙතනින් phone එක වගේ lock කරන්න නැත්නම් call එකක් යවන්න sign out වෙන්න පුළුවන් වගේ phone එකෙන්. එතකොට ඒ වගේ දේවල් කරන්න පුළුවන්, ring කරන්න පුළුවන්, locate කරන්න පුළුවන්. අපි බලමු locate කරන්න. ඉතින් locate කරන්න ආයේ එයාලා password එක ඉල්ලනවා. අපි password එක දීලා බලමු කොහොමද locate කරන්න කියලා එයාලා. ඉතින් Google Find My Device කියන option එක දැන් අපිට මෙතනට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයාට මෙතන පේන ඇති phone එකේ detail වගේක් ඇවිල්ලා තියෙනවා. ඒත් එක්කම ඔයාට මෙතනින් පුළුවන් play sound කියන්නේ ඔයාට මේකේ බොත් ඔයාගේ phone එක ring කිරීමේ හැකියාවක් තියෙනවා. සමහර කිට ඔයා ළඟපාතම phone එක නැති වෙලා තියෙන්න පුළුවන්. ring කිරීමේ හැකියාවක් නැති වෙන්න පුළුවන්. ඉතින් මේකට ගිහිල්ලා ඔයාට ring කරන්න පුළුවන්. ඒත් එක්කම මෙතනට ගියාම ඔයාගේ phone එක lock කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාට මෙතනින් password එකක් දීලා කෙලින්ම lock කිරීමේ හැකියාව තියෙන. කියන්නේ මෙතන recovery message එකක් දාලා ඔයාට අවශ්‍ය නම් phone එක කාටවත් open කරන්න බැරි විදිහට lock කිරීමේ හැකියාවකුත් තියෙනවා. ඉතින් ඊළඟට තියෙනවා erase කියලා. ඉතින් මේ erase කියන්නේ ඔයාගේ phone එක reset කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ phone memory එකේ තියෙන details ටික delete කිරීමේ හැකියාවක් තමයි එතන තියෙන්නේ. ඉතින් දැන්ට මම මෙතන හරියටම එයා හරි locate කරනවා. ඉතින් දැන්ට මම මෙතන තමයි මගේ phone එක data on කරලා location on කරලා තියෙන්නේ. ඉතින් මෙතන තමයි හරියටම දැන. ඉතින් ඔයාට පුළුවන් මේ ඔප්ෂන් එක පාවිච්චි කරලා හදිස්සිය ඔයාගේ ෆෝන් එක නැති වුණොත් මේ ඔප්ෂන් එක මාර්ගයෙන් ඔයාගේ ෆෝන් එක හරියටම ලොකේට් කරන්න මේ වෙලාවේ කොහෙද තියෙන්නේ කියලා. ඉතින් ඔයාලට මම මේ වීඩියෝ එකේ මුලදිත් කිව්වා ඔයා මේ ඔප්ෂන් එක පාවිච්චි කරනවා නම් ඔයාගේ මොබයිල් එකේ අනිවාර්යෙන්ම ඩේටා කනෙක්ෂන් එකයි ලොකේෂන් සර්විස් එකයි අනිවාර්යෙන්ම ඔන් වෙලා තියෙන්න ඕනේ මේ ෆන්ක්ෂන් එක පාවිච්චි කරනවා නම්. ඉතින් ඒක හොඳට මතක තියාගන්න. ඉතින් ඒක ඔන් කරලා තිබ්බොත් ඔයාට ඔයාගේ ෆෝන් එක හොයාගැනීමේ පහසුව ඉතාමත්ම වැඩි වෙනවා. මොකද මේකෙන් පුළුවන් ඔයාලට ලංකාවේ නැත්නම් ලෝකෙ කොහෙ තිබ්බත් ඔයාලට පුළුවන් මේ මොබයිල් එක දැන්ට මේ වෙලාවේ කොහෙද තියෙන්නේ කියලා. ඉතින් ඊටත් වඩා ලොකේට් කරනටත් වඩා මෙතන ඉරේසුයි ලොක් කියන ෆන්ක්ෂන් දෙක ඉතාමත් වැදගත්. මොකද ඒ දෙකෙන් පුළුවන් ඔයාගේ ෆෝන් එකේ තියෙන සේෆ්ටි නැත්නම් ප්‍රයිවසි පැත්ත තව ටිකක් වැඩි කරලා තියාගැනීමේ හැකියාවක් තියෙනවා. මොකද ප්‍රයිවසි පැත්ත වැඩි කියන්නේ කියන්නේ ගන්න ෆෝන් එක හදිස්සිය කෙනෙක් ගත්තොත් තමන්ගේ ප්‍රයිවසි දේවල් එතන ෆෝන් එකේ තියෙන්න පුළුවන්. ඉතින් ඒ ටික ආරක්ෂා කරගැනීමේ හැකියාවකුත් මේ ෆන්ක්ෂන්ස් ටිකේ තියෙනවා. ඉතින් අපි ටික කාලයකට පස්සේ කරපු වීඩියෝ එකෙන් පළවෙනිට කතා කරේ ඔයාගේ ස්මාර්ට්ෆෝන් එක නැති වුණොත් ඒක හොයාගන්න පුළුවන් හොඳම සොලූෂන් එක ගැන. ඉතින් මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වන්නට ඇති කියලා. ඒත් එක්කම ඔයාලට මේ වීඩියෝ එක සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්න මොනවාද? ඔයාලට ටෙක්නොලොජි සයිඩ් එක හරි ඔයාගේ මොබයිල් ෆෝන් එක ගැන හරි තියෙන ප්‍රශ්න පල්ලෙහා තියෙන කමෙන්ට් සෙක්ෂන් එකේ අපි කතා කරමු. ඉතින් අමතක කරන්න එපා කමෙන්ට් එකක් දාලා යන්න. ඒත් එක්කම ඔයා තාම්මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න අමතක කරන්නත් එපා. ඒත් එක්කම වීඩියෝස් ඔයා බැලලා ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් යාළුවන්ට බලන්න share කරන්න අමතක කරන්නත් එපා. ඉතින් ලබන සතියේත් මේ විදිහටම අලුත්ම වැඩක් අරගෙන එනතුරු ඔබට සුබදායි සතියක්.